පෙර රටයි විනාඩි 4යි තත්පර 27යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ එල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරාධිපති සිරි මහින්ද පරිවේණාධිපති කෝට්ටේ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ විහාර පාර්ශවයේ මහා ලේකකාධිකාරී මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී සමස්ත ලංකා විධායක සභික දර්ශනපති ප්‍රවීණාචාර්ය පූජ්‍යපාද පරදුව ජිනරතන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සදහෙවතුනි දැන් අපි පන්සිල් සමාදන් වීමට පෙර নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුච්ඡාමි මුනිං පහූත පඤ්ඤං බුද්ධං ධම්මස්සාමින් විච්චිත්තං. දීපදුත්තමං සාරතීනං පවරං කතිලෝකේ සමනාත දිංඝ බ්‍රූහේ. චතුරෝ සමනාන පංචමත්හි තේතේ ආවිකරෝමි සක්ඛි පුට්ඨෝ මග්ගජිනෝ මග්ගදේශකෝච මග්ගජීවතියෝච මග්ගදූසීති. සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි, අපි බලාපොරොත්තු වෙන්නේ ලෞතර ධර්මය දේශනා කරවාගෙන ශ්‍රවණය කරන්න. ධර්ම දේශනාවක අනුසස් සදහැති බෞද්ධයන් මනාව දන්නවා. ජීවිතයක් හදන, ජීවිතයක් ගොඩනගන, පාපතර ලෝකයකින් මිදෙන, බෞද්ධ භාවය ඇති වෙන, ඥානය නුවණ වර්ධනය කරගත හැකි දේශනා ක්‍රමයක් තමයි අපිට අපේ ලෞතර බුදුහාමුදුරුවෝ මේ කියා දීලා තියෙන්නේ. සූත්‍රයක් මුල් කරගෙන ඒ සූත්‍රානුසාරයෙන් ධර්මය දැනගෙන ගැනීම බෞද්ධයන්ගේ සිරිත. රටේ උන තරම් අපි බණ අහනවා, බණ කියනවා. ඒ බණ අහන රටක ස්වභාවය ගත්තහම කොයිතරම් හොඳින් මේ ජන සමාජය හැදෙන්න, ගොඩ නැගෙන්න ඕනේද? සත්පුරුෂ භාවයෙන් යුක්ත මිනිස්සෝ කොයිතරම් ඉන්න ඕනේද කියලා අපට මනාව අවබෝධ වෙන්න ඕනේ. නමුත් ඒ తত্ত্বය වර්තමාන සමාජය තුල, ලෝකය තුලමත් නැතුව තරම්. ඒකට හේතු බොහොමයක් තියෙනවා. ඒ හේතු තමයි මිනිස්යන් අන් සත්ත්වයින්ට වඩා වෙනස්. ඔවුන්ට හිතන්න පුළුවන්, ඔවුන්ට දකින්න පුළුවන්, ඔවුන්ට බලන්න පුළුවන්, ඔවුන්ට අහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ට තමයි හොඳට තේරුම් ගන්න පුළුවන්ම පිරිස. බලාගෙන යනකොට තේරුම් නොගන්නම පිරිසත් ඒ පිරිස. හේතුව තමයි මේ ඉන්ද්‍රිය පද්ධතීන් හා එක්ව ගන්න අරමුණු. ඒවාට ලොල්වීම, ගිජුවීම, ආසා කිරීම, මම මගේ මමත්වය කියන කරුණු මේකට හේතු වෙලා තියෙනවා. ඕනම කෙනෙකුට ජීවිතය පිළිබඳව තේරුම් ගන්න, තේරුම් යන්නේ බැරි වෙච්ච වෙලාවට, අසරණ වෙච්ච වෙලාවට, දැඩිව දුකක් ඇති වෙච්ච වෙලාවට, එහෙම වෙලාවට තමයි දෙවියන් සොයාගෙන යන්නේ. එහෙම වෙලාවට තමයි බුදුන් සොයාගෙන යන්නේ. එහෙම වෙලාවට තමයි ධර්මය සොයාගෙන යන්නේ. ඒක බුද්ධ කාලෙත් එහෙමයි. බුද්ධ කාලෙත් බොහෝ දෙනෙක් ලෞතර බුදුහාමුදුරුව හමු වෙන්න ගියේ මේ දුක දැනිලා, දුක දැකලා, දුකටපත් වෙලා, අසරණ වෙලා. වර්තමානයේත් එහෙම තමයි. හැබැයි එහෙම නැතිවත් සදහවන්ත භාවයකිනුත් මිනිස්සු ධර්මයේ සොයාගෙන යනවා. මේ බණ අහන බොහෝ දෙනෙක් සමහර වෙලාවට එහෙම දුකටපත් වෙච්චම අය නෙවෙයි. හැබැයි ධර්මයේ සොයාගෙන අය. ධර්ම ගවේෂීනි. එහෙම පිළිස්. ඒ නිසා එහෙම අයත් ධර්මයේ සොයාගෙන ගිහිල්ලා ධර්මයේ කියවලා, ධර්මයේ අහලා, ධර්මය අවබෝධ කරගන්න. කොයික කොහම වුණත් අද දවසේ මේ ධර්ම දේශනාව චුන්ද සූත්‍රය කියන සූත්‍රය ආශ්‍රය කරගෙන අපිට තියෙන කාල වේලාව පරිමහගෙන ධර්ම ශ්‍රවණය කරන ඇත්තන්ට යමක් ඉගෙන කියා ගන්න හොඳ අවස්ථාවක් හැටියට මේ දේශනාව පත් කරන්න උත්සාහ කරනවා. මේ ධර්ම දේශනාව මේ චුන්ද කියන ගෘහපතියා ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් හැටියට පිළිවිසිනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සමාජය තුල මේ සංඝ සමාජය තුල ඉන්න ශ්‍රාවකයෝ කොහොමද කියලා පුච්ඡාමි මුනිං පහූත පඤ්ඤං බුද්ධං ධම්මස්සාමි විත්තහං දීප දුත්තමං සාරතීනං පවරං කති ලෝකේ සමනා තදිංග බූහි බුදුහාමුදුරන්ගෙන් අහන ප්‍රශ්නේ මේක. ඒ ප්‍රශ්නේදී බුදුහාමුදුරන්ට මේ චුන්ද අහනවා මේ බුදුහාමුදුරනේ බුදුහාමුදුරන්ගේ ගුණ කියනවා ධර්මා ස්වාමී වූ දීපදෝත්තම වූ සියලු තෘෂ්ණාවෙන් ප්‍රහීන කළ වූ මුනීන්ද්‍රයාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනයෙහි මේ මහාන වෙච්ච නැත්නම් සංඝයා කී දෙනෙක් ඉන්නවද බුදුහාමුදුරන්ගෙන් අහන ප්‍රශ්නේ. චුන්දහනවා බුදුහාමුදුරනේ මේ හතර මේ කාරණා ටික මේ ඉන්න පිරිස මට පැහැදිලි කරලා දෙන්න. බුදුහාමුදුරෝ මේකට මේ කණ්ඩායම් හතරක් පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. දැන් අපිට මේ ගිහි සමාජයෙන් උනත් අහන්න පුළුවන්නේ. ඇත්තටම ගිහි සමාජයේ කොයි වගේ පිරිසක්ද ඉන්නේ? ඒ වගේම බුදුහාමුදුරන්ගෙන උත්තහන බුදුහාමුදුරනේ සංඝ සමාජය තුල කොයි වගේ පිරිසක්ද ඉන්නේ කියලා. ඒ ඔවුන්ගේ චරිතය, හා ස්වභාවය, ක්‍රියාකලාපය, සිතුම් පැතුම් මේ වගේ දේවල් වලින් අපි කොටස් වෙලානේ ඉන්නේ. අපි හැමෝම කොටස් වෙලා ඉන්නේ. ඒකට බුදුහාමුදුරෝ බොහොම හොඳ උත්තරයක් සපයනවා. චතුරෝ සමනාන පංචමත්ති තේතේ ආවි කරෝමි සක්කි පුට්ටෝ මග්ග ජිනෝ මග්ග දේශකෝච මග්ගේ ජීවතියෝච මග්ග දූසි. ඒක පැහැදිලි කරලා දෙනවා බුදුහාමුදුරුවන් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ පිළිතුර. ශ්‍රමණයෝ හතර දෙනෙක් ඉන්නවා. පස්වැන්නෙක් නැහැ. කොන් කණ්ඩායම් හතරක් ඉන්නේ. පස්වෙනි කණ්ඩායමක් නැහැ. උන්වහන්සේ දේශනා කරනවා මේ හතර දෙනා ගෙන් එක්කෙනෙක් පළවෙනි කෙනා සිව් මගින් සව් කෙලස් දිනු සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් සිව්මගින් සව් කෙලස් දිනු හතර දෙනා මෙයා එක්කෙනා පළවෙනියා තමයි ඒ මග්ග ජින. ඊළඟට කියනවා සියලු දෙනාට මග කියා දෙන මග දේශන. දැන් මේ බණ අහන ඇත්තන්ට ධර්ම මාර්ගය කියා දෙන අර්ථය ගන්න පුළුවන්. නිවන් මග කියා දෙන අර්ථය ගන්න පුළුවන්. යහපත කියා දෙන අර්ථය ගන්න පුළුවන්. දුකින් මුදවන අර්ථය ගන්න පුළුවන්. එහෙම ගත්තහම ඒ කෙනා තමයි මග්ගදේශක. ඒ තව එක්කෙනෙක්. ඊළඟ කෙනා තමයි මේ පුහුදුන් ලෝකයේ ඉන්න කල්යාණ මිත්‍රයෙක් හැටියට ගන්න කෙනා. ඒ තමයි ලොවි ලෞතුරා මගෙහි වාසය කරන තැනැත්තා. බුදුහාමුදුරුවන්ගේ ධර්මයම ඉගෙන ධර්මයම වෙසෙමි ධර්මයම අනුගමනය කර. ඒ තමයි මග්ග ජීවි. ඊළඟ කෙනා හැටියට බුදුහාමුදුරෝ දේශනා කරනවා දුස්සීල වූ මග්ග දූසි. මග්ග දූසි එහෙම පිරිසකුත් ඉන්නවා. මේ මග්ගදූසී කියන පිරිස පිළිබඳවත් මේ හතර දෙනාම පිළිබඳවත් අපි එකින් එක පැහැදිලි කරලා දෙනවා. මේ කාරණාවේදී ලෝතුරා බුදුහාමුදුරුවෝ ඉතාමත් මනවින් ශ්‍රාවකයා හඳුනාගෙන තියෙන බව අපට තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඒවා විසඳාලන්න පුළුවන් නියම ඥානයකින් යුක්ත ශාස්ත්‍රවරයෙක් උන්වහන්සේ මේ හතර දෙනා ඉතාමත් මනවින් අවබෝධ කරගෙන තියෙනවා ඊළඟට අහනවා ස්වාමීනි මේ හතර දෙනා පිළිබඳව මට විස්තර කරලා දෙන්න කියලා. චුන්ද අහන්නේ. ස්වාමීනි මේ හතර දෙනා මට විස්තර කරලා දෙන්න. එතකොට මේ විස්තර කරනකොට බුදුහාමුදුරුවන් යෝ තින්න කතං කතේ විසල්ලෝ. නිබ්බානාභිරතෝ අනානුගිද්ධෝ ලෝකස්ස සදේවකස්ස නේතා තාදිම්මග්ග ජිනං වන්දන්ති බුද්ධ මේ පැහැදිලි කරලා දෙන්නේ මේ ලෝකයේ තුල ඉන්න මේ රාගාදී ක්ලේශ ධර්මයන් යම් කිසි විදියකින් මුදවාලන්නේද කෙලෙසුන්ගෙන් මිදෙන්නේද යම් කෙනෙක් නිවන පිළිබඳව ඇලුනේද ඒ තෘෂ්ණාවෙන් නෙමෙයි අපි බොහෝ විට නිවන සොයාගෙන යන්නේ තෘෂ්ණාවෙන් අනේ මට නිවන් සැප එහෙම නෙමෙයි තෘෂ්ණාවෙන් නෙවෙයි නිවන සොයාගෙන යන්න ඕන නිවනෙහි ඇලෙන්න ඕන නිවනෙහි රස දකින්න ඕනේ ආත්මාභිලාෂයකින් නෙමෙයි නිවන යථාවබෝධයකින් ලැබිය යුතු දෙයක්. යදා පඤ්ඤාය පස්සදි තම නුවණින් වටහාගෙන තමයි නිවන් රස විඳින්න ඕනේ. ඒ නිවන් රසය පිළිබඳව යම් කෙනෙක් ඇලෙනවද? ධර්මයේ පිළිබඳව විවිධ ධර්මයන් පිළිබඳ ගිජුනවන්නේද? අපි යම් කෙනෙක් ධර්මයේ පිළිබඳව ගිජු වෙනවන්නේ. මේ ගිජු වීමයි ඊළඟට ධර්මයේ ඇලීමයි දෙකක්නේ මෙතන ඇලෙනවා කියලා කියන්නේ තෘෂ්ණාවෙන් ඇලීම නෙමෙයි එනිසා ධර්මයේ ගිජු නොවුණු කෙනෙක් මේ සදේව ලෝකයාටම නායකත්වයේ ඌ තැනැත්තෙක් කවුද ලෞතර බුදුහාමුදුරුවෝ මේතාදී ගුණයෙන් යුක්ත ලෞතර බුදුහාමුදුරුවෝ මේ කෙනා තමයි මාර්ගජින. එහෙම කෙනා තමයි මාර්ගජින. බුදුහාමුදුරෝ ධර්මයේ සොයාගත්තා. ධර්මය ඇලුනේ නැහැ. නිවන් දැක්කේ තෘෂ්ණාවෙන් නොවේ. දායකයාට දේශනා කරන්නේද ශ්‍රාවකයාට දේශනා කරන්නේද ශ්‍රාවකයා ගොඩනගන්නේද මට මහත් පිරිවර සේනා ඇති ශ්‍රාවකයෝ වෙත්වා කියන අභිමානයකින් නෙවෙයි. ඒ උන්වහන්සේගේ ලෞතර බුදුන් වහන්සේගේ මෙහෙම ඒ මාර්ගජින ඒ පළවෙනි කණ්ඩායම. ඊළඟ කෙනෙක් තමයි යම් කෙනෙක් මේ පස්කම් සැප කියන දේ නුවණින් දකිනවා නම් අපි මේ පස්කම් සැප තුලනේ ඉන්නේ. මේ පස්කම් සැප පිළිබඳව යම් අවබෝධයකින් ඉන්නවනම් ඒ පස්කම් සැප අවබෝධ කරගෙන නිවන උතුම්ය කියලා යම් කෙනෙක් හිතනවා දැන් පස්කම් සැපෙන් ඇතිවෙන රසය මිහිර තෘප්තිය ආසාව මේ කියන දේවල් අපිට හැමදාමත් නිවනසේ උතුම් නැත ඒකනේ සැබෑව නිවනසේ උතුම් නැහැ ඒ වුණත් අපි පස්කම් සැපත් එක්ක තම ජීවත් වෙන්නේ. එතකොට මේ බුදුහාමුදුරන්ගේ දෙවනි කණ්ඩායම කවුද? ඒ දෙවනි කණ්ඩායම තමයි උන්වහන්සේගේ ධර්මය නිවැරදිව අවබෝධ කරගෙන පස්කම් සැපෙන් මිදිලා මේ ධර්මය යම් පිරිසකට දේශනා කරනවද අවබෝධ කරගත්තු ධර්ම. ඒ කියන්නේ පස්කම් සැප මෙයයි අවබෝධ කරගෙන නිවන මෙයයි අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත් ධර්මය දේශනා කරනවාද? ඒක විස්තර කොට මාර්ගයක් හැටියට විභාග කරනවාද? විස්තර කරනවාද? මේක තමයි ධර්ම මාර්ගය. මේක තමයි නිවන් මාර්ගය කියලා. යම් කෙනෙකුගේ මෝහය දුරලලා සැක අතහැරලා නිවැරදි ප්‍රඥාව බෝධයක් සමාජයට මිනිසුන්ට ලබා දෙනවද? ඒ තෘෂ්ණාව නැති කරන ලද දෙවැනි කණ්ඩායම තමයි මාර්ගදේශී කියලා හැඳින්වෙන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මය අනුගමනය කරන තැනැත්තන්ට. ඊළඟ කණ්ඩායම තමයි මේ දේශනා කරන ලද ධර්ම මාර්ගයේ සිහියෙහි තබාගෙන අවබෝධ කරගෙන සප්ත බොද්ධංග ධර්ම සප්ති බෝධිපාක්ෂික ධර්ම මේ සියල්ල මනවින් දැන ඉගෙන තේරුම් අරගෙන නිවැරදි පද ගැළපීම් අවබෝධ කරගෙන අපට තියෙන ප්‍රශ්නේ තමයි මේ වර්තමානයේ ඇතුලේ මේ පද වලින් විවිධ අර්ථ දෙනවනේ. දැන් හොඳම උදාහරණය තමයි සමහර වෙලාවට අනිත්‍ය කියන වචනය අර්ථකථනය කරන සමාජය. අහලා ඇති. ඒක නිවැරදි අර්ථකථනයක් නෙමෙයි. දුක පිළිබඳව අර්ථකථනය කරනවා. වැරදි අර්ථකථන. එහෙම කතනයන් වැරදි විදිහට නොකිය. සයන්ම තමා විසින්ම එය නිවැරදි කතනයන් අවබෝධ කරගෙන නිර්වද්‍ය භාවය තුලම ජීවත් වෙන කෙනා මාර්ග ජීවී කියලා කියනවා. එතකොට තමා විසින්ම ධර්මය සොයා ධර්මය අවබෝධ කරගෙන ධර්මය හැඳෙන පද හැඳෙන තේරුම්ගත්තු පිරිස. සොයන්ව ධර්ම මාර්ගේ යන මාර්ග ජීන. ඊළඟ කණ්ඩායම දැන් කණ්ඩායම් 3යි 4 වෙනි කණ්ඩායම. මේක තමයි ලස්සනම කණ්ඩායම. ඒ කණ්ඩායම තමයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දේශනා කරන ලද පිවිතුරු ධර්මය. පිවිතුරු ධර්මය වෙනස් කරන පිරිස. කෙලෙසන පිරිස. කුල දූෂණය කරන පිරිස. කයෙහි, මනසෙහි, වචනෙහි පිරිසිදුතාවයක් නැති පිරිස. වාග් ප්‍රහාර කරන පිරිස. ධර්මයට එරෙහිව. මේ කාලේ අහනව ඇතිනව. ඇහෙනව ඇතිනව. වාග් ප්‍රහාරයෙහි යෙදෙන පිරිස. නොසරු කතා කරන පිරිස. නොසරු බස් තෙපලන පිරිස. අනුන්ට හූමිටි තියන පිරිස. අනුන් වර්ණනා කරන පිරිස. අනුන්ට ගිජු පිරිස. මේ ආදී වශයෙන් මේ සමාජය තුල බොහොමයක් ඉන්නවා. මායා වෙස්ගත්තු. සීල සංයමයක් නැත්තු. හිස් වදන් තෙපලන්න. Taman සීලවන්තයෙක්යි ව්‍යාජ වෙස් කරගෙන ඉන්න අය. ඔය රහත් වූ රහත් භාවයේ පිළිබඳව විවිධාකාර සහතික දෙන අය උදවිය. මේ ඇත්තන්ටත් පුළුවන් ධර්ම දේශනාව අවසානයේ ඕන සහතිකයක් අරගෙන යන්න. නිවන් දැක්කයි කියලා. එහෙම පිරිස් මේ සමාජය තුල ඉන්නවා. ඒ ඇත්තන් ලෝතුරා බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ කවුරු කියලාද? මාර්ග දූෂී කියලා. මග්ග දූෂී. නිවන් මග දූෂණය කරන පිරිස. ධර්මය දූෂණය කරන පිරිස. ඒ නිසා ලෝතුරා බුදුහාමුදුරුවෝ මේ ආර්ය ශ්‍රාවකයා ප්‍රඥා වෙන්න ඕනේ. ආර්ය ශ්‍රාවකයා ප්‍රඥා වෙන්න ඕනේ. දැන් ආර්ය ශ්‍රාවකයෝ කොච්චර ඉන්නවද? සිව්වණක් පිරිසක් නෙමෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දැන් මේ සියලු දෙනාම මේ කාරණාව මනමින් දැන කියා ගන්න ඕන. අපි දන්න තරමට සමස්ත බෞද්ධ ලෝකයේම දැන් සිව්වණක් පිරිසෙන් තුන් පිරිසයි ඉන්නේ. ඒ කවුද? වර්තමානයේ තුල සජීවත් වෙන තුන් දෙනා. භික්ෂු භික්ෂුණී නෑනේ. උපාසක උපාසික. ඒ වුණාට දැන් භික්ෂුණී වෙස්ගත් අය ඉන්නවා. उपसंपदा वेना इन्नवा एतोट मे मार्ग धर्मय नमग यवपु मग्ग दूसिलक इन्नवा एतोट मे तत्त्वेट අපි පත් වෙන්නේ දැන් භික්ෂුණී භාවය නැති වුණාය කියලා නැත්නම් භික්ෂුණී භාවය ගත්තය කියලා ප්‍රකාශ කිරීමෙන් ඇති ඵලය उपसंपदाव तियई कियला भिक्षुणियक लेस पेनी सिटी में ऐति पाले ये मेलोट विवाहारे पिनिस वितरक वेन्न पुलुवन सबैलेसम भिक्षुणी शासनय නැති උවාට පසු වෙනත් අයෙකුට ලෞතුරා බුදු කෙනෙකුට හැර भिक्षुणी शासनय පිහිටවන්න බෑ. ඒක තමයි විනය. ඒ විනය කඩා අවිනය පැත්තට ගියහම මේ මග්ග දූසිලා වෙන්නේ නැද්ද? මේක සමාජය අවබෝධ කරගන්න ඕනේ. මේ හතර දෙනාම මේ ගිහියන් තුලත් නැද්ද? මේ හතර දෙනාම ඔය හාමුදුරු හතර දෙනා විතර නෙවෙයිනි භික්ෂු හතර දෙනා විතරක් වෙන්න බෑ නේද? මේ හතරම අනුගමනය කරන ගිහි පාර්ශවයේත් ඉන්නවා. ඒ ගිහි පාර්ශවයේ හතර දෙනාගෙන් එක්කෙනෙක් පිළිබඳව අපිට විශ්වාස කරන්න බෑ. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ මාර්ගජින බවටපත් වෙන්න ගිහියන්ට බෑ. ඒක රහතුන්ටත් බෑ. ඒක පුළුවන් කාටද? සංඝයාටත් බෑ. පුළුවන් කාටද? මාර්ගජින වෙන්න ලෞතර බුදු කෙනෙකුට විතරයි. ඒ පළවෙනි කණ්ඩායම. ඒතකොට දෙවෙනි කණ්ඩායම හැටියට මාර්ගදේශී ගිහියන්ටත් මේක අනුගමනය කරන්න පුළුවන්. මේ සදැහැති සමාජය තුල ඔබටත් පුළුවන් මාර්ගදේශී කියන නාමයෙන් යුක්තව හොඳ සදැහැති බෞද්ධයෙක් බවට පත් වෙන්න. ඒතර ඔබේ වගකීම මොකක්ද? ඔබ දන්නා ධර්මය නොදන්නා කෙනෙකුට නිවැරදිව කියා දෙන එක. අවබෝධ කරලා දෙන එක. මාර්ගය පෙන්වන එක. මාර්ගය හසුරවන එක. බොහෝ කෙනෙක් තනිව ඉගෙන තනිව දැන තනිව අවබෝධ කරගෙන තනිව නිවන් දකින්නනේ අපි බලන්නේ. දැන් මල් වට්ටියක් ගත්තා සමහර වෙලාවට වෙනත් කෙනෙක් අත ගන්නවට කැමතිම නැහැනේ. අටපිරිකරක් ගත්තත් මේ කාලේ කටිනානිසංස දේශනහ කරන, කටිනය පූජා කරන, අටමහා කුසල් වල පළවෙනි පින්කම කරන කාලෙනේ. ඒක නිසා තනියෙන් කටින කරන්නනේ හදන්නේ. තනියෙන් කටින අත ගහලා නොකැඩෙන, නොබිදෙන ඉන්ද්‍ර කීලයක්සේ පවතින නේද? මේ උතුම් වූ කටිනානිසංසය තනියෙන් තමයි කරලා නිවන් දකින්න බලන්න. දැන් බෞද්ධ ලෝකයට කියා දිය යුතු හොඳම දේ මොකද්ද? පරිවාර සම්පත්තියක් ඇතිව අපි සියල්ලෝ එකමෙන් එකට එකතුව වඳිමු. එකමෙන් එකට එකතුව පුදමු. එකමෙන් එකට එකතුව අසමු. එකමෙන් එකට එකතුව දකිමු. දකින්නේ මොකද්ද? නිවන. අපි වචනයෙන් කිව්වට මදි. ලෞතර බුදු කෙනෙක් හමුවේ එකම සද්ධර්ම මණ්ඩපයකදීම උතුම් වූ අමා මහ නිවන් සැප හේතු වාසනා වේවා කියලානේ අපි ප්‍රාර්ථනා කරන්නේ. ඕක ඉතින් හදවතින්ම කළා නම් ප්‍රශ්න ඉවරනේ. ඕක හදවතින්ම කරන්න ඕන. එතකොට මාර්ගදේශීත්වයට වර්තමානයේ තුල රටේ සියලු දෙනා පත්විය යුතු යුගය මේක. මොකද්ද මාර්ගදේශීත්වය? ඒ තමයි ධර්මානුකූලව සියලු දේ පවසන්න ඕන බොරු නොකිය. දේශපාලකයාද? භික්ෂුවද? මහජනයාද? මේ සියලු දෙනා අපි අහලා තියෙන්නේ උදෙත් බොරුවක්, දවල්ටත් බොරුවක්, හවසටත් බොරුවක්. බොරුවෙන් තමයි ජීවත් වෙන්නේ. බොරුවෙන් හම්බ කරන්න පුළුවන් කාලයක් නෙමෙයි. බොරු කියු පමණින් කෝටි ගණන් ලැබෙන යුගයක්. තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරන තරමට මුදලට තම ආත්මයම පාවා දෙන යුගයක්. එහෙම නොවෙනව නම් මේ ධර්මයේ ඇති රටක කොයිතරම් ලස්සනද? අපිට අපි වර්ගයා ඉන්න. දැන් මෙතනත් කොටස් 4ක් නේ. වික්ෂු මහා සංඝයාගේ කොටස් 4ක්. වර්ග 4ක්. මෙතන හොඳ වර්ග 3ක් තියෙනවා. නරක වර්ග 1 වර්ගයක් තියෙනවා. එතකොට හොඳ වර්ග 3ම හොඳ කණ්ඩායම් 3ම කරපු දේවල් ඔක්කොම ඉවරයි. අර මග්ග දූසී කණ්ඩායම කරන එක දෙයි. ওই විදිහටම අපිට ගන්න පුළුවන් ගිහියාය පැවිද්දාය කියලා ගත්තාම දැන් ගිහියන්ගෙන් කොටස් දෙකක් තියෙනවනේ. උපාසක උපාසිකා කියලා. නේද? ඔය උපාසක උපාසිකා කියන කොටස් දෙකෙනුත් ඉන්නවනේ කණ්ඩායම් හැටියට රටේ බෙදිලා. ඒ වෙලහෙළඳාම් කරන කණ්ඩායමක් ඉන්නවා. දේශපාලනය කරන කණ්ඩායමක් ඉන්නවා. ඊළඟට ගොවිකම් කරන කණ්ඩායමක් ඉන්නවා. කර්මාන්ත කරන කණ්ඩායමක් ඉන්නවා. මේ එක එක කණ්ඩායම් ගත්තාම වර්ගයන් ගත්තාම ඒ කට්ටියගේ වගකීම් ටික හරියට ඉස්ත කරා නම් කොහොමද? බොරුවකුත් නැතුව හොරකමකුත් නැතුව කපටිකමකුත් නැතුව වංචාවකුත් නැතුව. එතන ඔය කණ්ඩායම් අතරත් මේ හතර දෙනා නැද්ද? ඔය කණ්ඩායම් වලත් මේ හතර දෙනා ඉන්නවා. ඒ තමයි මාර්ග ජිනලා ඉන්නවා. සමහර වෙලාවට ලෞතුරා බුදු කෙනෙක් වුණාට තමන්ගේ නායකත්වය නිවැරදිව පාවිච්චි කරලා ආර්ථිකය මෙහෙවලා ආර්ථික කොටසේ ඉන්න කණ්ඩායමේ ප්‍රධානියෙක් ඉන්නවනම් කවුරු හරි ඒ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් සංස්කෘතිය වෙනුවෙන් භාෂාව වෙනුවෙන් සනුහරයා වෙනුවෙන් කියලා ඒ කණ්ඩායමේ ඉන්න අනෙක් නායකයත් එහෙම වෙන එකේ දේශපාලනයේ ඉන්න නායකයත් එහෙම වෙන්න ඕන ඒකෙත් ප්‍රධානයි අනිත් අයට නිවැරදි මඟ පෙන්වන තැනැත්තා කවුද රටේ රාජ්‍ය පාලකයා ඒ පාලකයාට හොඳ මාර්ගජින කෙනෙක් වෙන්න පුළුවන් ඔව් ඇත්තම ඇත්ත කතා කරන හරිම හරි මඟ පෙන්වන පාර්ශවයක් හෝ කොට්ටාසයක් අනුගමනය නොකරන ඍජු ප්‍රතිපත්තිය ඇති ධර්මයම පිහිට කොට ගන්නා ධර්මෙහිම ඇලෙන තැනැත්තෙක් බවට පාලකයා පත් වුනොත් හොඳද නරකද කියලා මේ බණ අහන සියලු දෙනා හදවතින් දකින්න. තේරුම් ගන්න. එහෙම වුණා නම් අපිට හොඳ මගක් පෑදෙනවා. ඒ වගේම ඒ අවට ඉන්න අනිකුත් පරිවාරය පැහැදිලි කරලා දෙන්න ඕන ඒ අය නායකත්වයට පත් වුණාම පත් කළාම ඒ හුදී ජනයාට මාර්ග උපදේශකත්වයේ සලසන පිරිස තමයි නායකත්වය කියන්නේ. මාර්ග උපදේශකත්වය. ඕනම ආයතනයක පාලකයෙක් වුණාට පුටුවට ගියාට ලේකම් වුණාට සභාපති වුණාට වැඩක් නැහැ. ඔහුගේ කාර්යභාරය ඉෂ්ට කරන්නේ නැත්නම්. මැති ඇමති කෙනෙක් වුණාට වැඩක් නැහැ. ඔහුගේ කාර්යභාරය ඔහුගේ මාර්ගෝපදේශකත්වය රටට දෙන්නේ නැත්නම්. යම් කෙනෙක් ඉන්නව නම් පුටුවක වාඩි වෙලා අස්සම් කරලා මේක තමයි මගේ වගකීම කියන්න ඒක නෙවෙයි නිවැරදි මාර්ගෝපදේශකත්වය කියලා කියන්නේ. ධර්මයේ තුලින් පැහැදිලි කරලා දෙන්නේ මේ චුන්ද අහන ප්‍රශ්නයට ලෞතර බුදුහාමුදුරුව දෙනෝ වගේ උත්තරේ. පින්නොතින් අපි සියලු දෙනා මේක හොඳින් අවබෝධ කරගන්න ඕන. අපේ ගෙදර නිසි මගකට ගන්න ගෙදර ඉන්න නායකත්වය කොයිතරම් මහන්සි ගන්නවද? ඒව මහන්සි නොගන්න නායකත්වයක් තියෙන තාත්ත කෙනෙක්. ගෙදර පිරිහෙනවද නැද්ද? එතකොට ඒ ගෙදරේ ඉන්න අම්මත් අර තාත්තා වගේ නා. ඒ ගෙදර පිරිහෙනවද නැද්ද? ඍජු ප්‍රතිපත්තියක් ඇති හොඳ තාත්තා කෙනෙක් ඉන්නවනම්, හොඳ අම්මා කෙනෙක් ඉන්නවනම්, දෙදෙනා සමගිනා. ඒ තාත්තගේ අම්මගේ ගුණදහම් දරුවන්ටත් මනා ලෙස පුරුදු පුහුණු කරන්න පුළුවන්. මම අද මේ කොළඹට එන අතරතුරේ ගුවන්විදුලි නාලිකාවක ප්‍රවෘත්තියක් හැටියට යනවා. එංගලන්තේ මහරජිනගේ ළමයි 4 දෙනෙක් ඉන්නවයි. ඒ 4 දෙනාට අද වෙනකම් දුරකථනය පාවිච්චි කරන්න දෙන්නේ නැහැ කියලා. දුරකථනය පාවිච්චි කරා. ඒ හේතු හැටියට කියන්නේ ඒ තුලින් ඇතිවෙල කිරණේ දරුවාගේ ශාරීරික දුර්වලතාවයේද, මානසික දුර්වලතාවයේද, බුද්ධිමය දුර්වලතාවයේද ඇති වෙනවා. ඒ නිසා පුංචි කාලෙදී රජපෞලේ ළමයින්ට පෑනයි පැන්සලයි චිත්‍ර අඳින්න කොලයකුයි සෙල්ලම් කරන්න සෙල්ලම් බඩුයි මිසක වෙන මොනවත් දෙන්නේ නැහැ කියලා. ලංකාව දිහා අපි බැලුවාම ඉංග්‍රීසීන් අපි අනුගමනය කළා. උන්ගේ දේවලින් අපි සැනසීලා විනෝද වෙනවා. හැබැයි ඉංග්‍රීසි කාර්යාම හදපු දුරකථනය රජමැදුරේ දරුවන්ට දෙන්නේ. කොහොම රාජ්‍ය නායකත්වයක්ද, කොහොම මඟ පෙන්වීමක්ද ඒ හොඳ අම්මාගේ? අද මේ කාරණාව අපි හැමෝම දැන කියාගෙන අවබෝධ කරගත්තොත් හොඳයි. මේ පැවිද්දාගේම සීලය, පැවිද්දාගේම ගුණය, පැවිද්දාගේම හරි වැරද්දම නෙමෙයි. ගිහි සමාජය තුලත් මේ කාරණාව ඒ විදිහටම සිද්ධ වෙනවා නම් මේ කණ්ඩායම් ටික ගිහි සමාජයත් හඳුනා ගන්නවා නම් ඔය ගිහි සමාජෙත් බලන්නකෝ මේ මග්ග දූසිලා ඉන්නවා. බහුතරයක් මග්ග දූසිලයි. පිරිත් කියන්න ඕන තැන නෙමෙයි පිරිත් කියන්නේ. සමහර වෙලාවට බණ කියන්න ඕන තැන නෙමෙයි බණ කියවන්නේ. ඉස්සරහ පැත්තේ පිරිත් කියලා පිටිපැස්සේ යාග කරන රටක් මේක. උදේට පිරිත් පැන් අරගෙන දවල්ට ගවුමස් කරන රටක් මේක. රැට බණ කියවලා දවල්ට දානෙ දීලා හැන්දෑවට පාටි දාන රටක් මේක. මේ සියලු දෙයින් වෙන් වෙන්න පුළුවන් නම් මේ මග්ග දූසී කියන්නේ මේ කණ්ඩායමනේ. මාර්ගයට යනවා. ඒ කියන්නේ හරියට මහාන වෙලා ඉන්නවා. මහානකම පෙන්නනවා. මහානකමේ කිසි දෙයක් කරන්නේ නැහැ. මහානකමේ අභිමානය රකින්නේ නැහැ. සීලයක ගුණයක පිහිටන්නේ නැහැ. මහාන වෙච්ච තමන්ගේ ශාස්ත්‍රූවරයා පිරිහවන, ශාස්ත්‍රූවරයා විසින් දේශනා කර ධර්මයේද පිරිහවන තත්ත්වයට පත් වෙලා තියෙනවා මග්ගදූසිලා. ඒ පිරිසම ඔය ගිහි සමාජය තුලත් ওই විදිහටම වැඳෙනවා. සමහරක් වෙලාවට ධර්මයේ දේශනා කරවා පිටිපැත්තෙන් කුඩු විකුණන, ධර්මය දේශනා කරවා තැබෑරුම් තියෙන, මල්වට්ටිය පෙන්න, මිනී මරණ, කරඬුව හිස මත තබා ලෝකයාටම සදහවන්තයයි ප්‍රකාශ කොට අවිනයවාදී, අධර්මවාදී ක්‍රියාවන්හි යෙදෙන සමාජයක් අපිට පේනවා. අස්පන අපිට ධර්මයේ අසන්නෝ, ධර්මයේ දකින්නෝ හැටියට අපි කල යුතු දේ මේ සියල්ල ප්‍රතික්ෂේප කරලා අපි කතා කරන්නට ඕනේ. අද ධර්මවාදීන් හැටියට, විනයවාදීන් හැටියට, ප්‍රතිපත්ති ගරුක මිනිස්සු හැටියට මුනිවත රැකගෙන හිටියොත් පින්වතුනි ශාසනය රැකෙන්නේ නැහැ. තර්කය විතර්කය නොතිබුණොත් ශාසනය රැකෙන්නේ නැහැ. ධර්මය හරි හැටියට කියා නොදුන්නොත් ශාසනය රැකෙන්නේ නැහැ. මේවා අර නොඇසු වාසේ නොපෙනුනාසේ අඳ බාලයන්සේ ඉන්න එක ජාතියටම කරන අපරාධයක්. ජාතියටම කරන අපරාධයක්. ඒ නිසා මේ දේශනා කරන ධර්මය ඔබේ මනසට ගන්න. අරගෙන අපි හෙට ඉඳලා අපි ධර්මානුකූල පිළිවෙත් රකින්නවා වගේම අපි ධර්මයේ හැසිරෙනවා වගේම ධර්මය කියා දෙනවා වගේම අවිනයවාදීන්ට අධර්මවාදීන්ට උත්තර සපයලා අපි මේ ධර්මය රකින්න ඕන. මේ චුන්ද බ්‍රාහ්මණයා යම් විදියකින්ද බුදුන්ගෙන් අසා ධර්මයේ රැකීම පිණිස භික්ෂුව තෝරා ගත්තේ, භික්ෂු ශාසනය හඳුනා ගත්තේ. ඔබත් මේ ශාසනය හඳුනා ගන්න. ඔබත් භික්ෂුන් වහන්සේලා හඳුනා ගන්න. බොහෝ විට අපි දැකලා තියෙන්නේ ඔබේ ಗುಣ නොකියනව නම්, ඔබේ නම නොකියනව නම්, ඔබට ප්‍රශංසා නොකරනව නම්, ඔබ සදහැතිභාවයෙන් අයින් වෙන වගේ හැඟීමක් අපිට දැනෙනවා. ගුණකිය දන්දී ගුණ කියවා ගැනීමේ පරමාර්ථය තියෙනන් ඒ නිවනක් නොවේ. අවබෝධයෙන් යුක්තව ඔබ විසින් නියම හදවතින් ධර්ම මාර්ගය තුල ගොස් ධර්මයේම ඉගෙන ධර්මයෙන්ම පෝෂිතව ධර්මාවබෝධයෙන්ම නිවන් සාක්ෂාත් කරගන්නා හැටියට සියලු දෙනාටම ඉතාමත් කරුණාවෙන් සිහිපත් කරමි. අද මේ උතුම් ධර්ම දේශනාව සුවහසක් දායකයන්ගේ හදවත්වලට ධර්මය කැඳවා ගන්නට ඉවහල් වේවා. අපේ රට ධර්මයෙන් පෝෂිතව දැහැමින් වෙසෙන ජනතාවක් ඇති රටක් බවට පත් වේවායි අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ ගරුං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබා ගත්තා උතුම් වූ කුසල ආනිසංස ධර්මයන් මියගිය ඥාතීන් ඇතුළු ඔබ අප සෑම දෙනාටම හේතු වේවා, වාසනාව වේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් විය යුතුයි. ඔබ නමින් නැසී මිය පරලෝකියා වූ සියලුම ඥාති වර්ගයාට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඔවුන්ගේ පරලෝක ජීවිතය සැපවත් වේවා, සුගතිගාමි වේවා. උතුම් වූ නිවනින් සදා සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන්න. දෙවියන්ටත් මියගේ ඥාතීන්ටත් මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරූ ඔබ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ සැමටත් මේ උතුම් වූ කුසල සම්භාර ධර්මයේ බලයෙන් මේ ලෝක වශයෙන් කාය චිත්ත පීඩාවක් නොවේවා, කායික සුව වේවා, මානසික සුව වේවා, පරලෝක ජීවිතයේ සැපවත් වේවා, සුගතිගාමී වේවා, උතුම් වූ නිවනින් සදා සැනසීම ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන් වහන්සේ ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරාධිපති සිරි මහින්ද පරිවේණාධිපති කෝට්ටේ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ විහාර පාර්ශවයේ මහා ලේකකාධිකාරී, මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී, සමස්ත ලංකා විධායක සභික දර්ශනපති ප්‍රවීණාචාර්ය පූජ්‍යපාද පරදුව ජිනරතන ස්වාමීන් ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි.